ඓතිහාසික පිදුරංගල හා සීගිරිය බස්නාහිර ප්‍රදේශයේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අභයභූමිය තුළින් අඩි 35ක පමණ විශාල මාර්ගයක් ඉදිකරන බව පවසමින් එම ප්‍රදේශ යන්ත්‍ර සූත්‍ර යොදා හෙලිපෙහෙලි කෙරෙනවා. පෑන්ගත වෙලා කියන්නේ බිම්සවිය යටතේ විතරයි පෑන්ගත වෙලා කියන්නේ. ඒ උනාට වනජීවී කලාපෙනේ. වනජීවී කලාපෙ මේක. ඉදී විශාල මෙන්ම වටිනා ගස් රැසක් කැපීම හිතුමතේ සිදුවන්නේ දැවැන්ත වන සංහාරයක්ද සිදු කරමින් බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. කුඩා මාර්ගයක් සංවර්ධනය කෙරෙන බවට ප්‍රකාශ කරමින් මෙම ජාවාරම සිදු කෙරෙන බවද ප්‍රදේශවාසීන් පවසනවා. මේවා රජේ නේද? රක්ෂිත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ අනුමැතියද මීට ලැබී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් මෙම කලාපයේ කුමන හෝ ඉදිකිරීමක් සිදු කෙරෙන්නේ නම් වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරයේ ලබාගත යුතු වනවා. එහෙත් සීගිරිය වනජීවී කාර්යාලයේ ස්ථානභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් තමා දැනුවත් කර නැති බවයි. ඔබතුමාගේ යටතේ වනජීවී මේ අඩවියම තියෙන්නේ. මේ ඩෝසර් දාගෙන මේ ආකාරයෙන් ගස් විනාශ කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට මේ දැනුවත් කරලා තිබුණාද? මේ ගස් ගස් කපන මොකද අඩුමනේ පාර සුද්ධ කරන වෙලාවත් මට කියලා තිබුණා. මම මොකද දැනවස්තුමක් හිටියේ නැහැ. ඔව්. ඔෆිස් එකේ හිටියේ නැහැ, කාර්යාලේ නැහැ. මම මේ වුණොර කියලා මේ අද තමයි යන්නේ. ඔබතුමාගේ තමයි මේ බාරව තියෙන්නේ මේ ප්‍රදේශයේ. ඔව් ප්‍රදේශේ බාර වෙන්නේ මම. එයාලට එහෙම හිතුවක් කාර්ය විදිහට මේ කරන්න බෑ. කරන්න බෑ. මම ඉල්ලීමක් කරා මම ඒ සම්බන්ධ මම ඇවිල්ලා මේ ඒ කටි කරන වෙලාවේ මම දැනුවත් කරන්න කිව්වා. හැබැයි මම දැනුවත් කරේ නැහැ මම. නැහැ. ඔව්. ඒකට නීතිම පියාඹරයක් ගන්න ඕනේ. ගන්න. අනිවාර්යෙන් ගන්න.